මාලයකම්තුමා කිව්වා වගේ අපේ පාගමන විශ්‍ය ඇවෙන්දා ඉඳලා මහනුවරින් ආරම්භ වෙලා පළවෙනිදා මැයිදිනය දවස වෙනකොට කොල්ලඹට අවතින වෙනවා. මේ සඳහා ඇත්තටම විවිධ පාර්ෂයන් මේ මහාපාගමනට සාභාගෙන මේ මෙකුඩි විශාල උනන්දුවක් ඇතිවෙල තියෙනවා විධ ශෂේත්‍රවලින් විවිධ අය ඒකට සාභාගෙන මේකට අපේ පාක්ෂික විතරක් නෙවෙෙයි පොදු මහාජනතාව. මේ ආණ්ඩු විරෝධී සියල්ලුම දෙනා ඒ හැම කෙනාටම් පුළුව මේ පාගමට ඇවිල්ල සම්බන්ධවෙන්නට දැයියේ දවසමං හිතේ කල්ු කෑගලු දිශවික්කේ දෙනි දවසේ. වැඩ කටයුතු සංවිධානය කරමින් විශාල උනන්දුවක් ඒ ආසන වල සාහ දිස්්‍රික්්‍යය ජනතාව අතර ඇතිවෙලා තිබෙනවා. එතකට මේකට වි්ධ පාර්ෂාපි ගමන් කරනවා. ගරුතර මාහා සංගරත්නය වෙනමම මේ පා ගමනින් එනට හද අපිත් අපිත් එක සාතික කරගැන තිබෙනවා. ඒ වගේම වෙනම තරුණ බලවේගේ වෙනමම දිනපතා එක දිකට ගමන් කිරීම. ඒ වගේම කාන්තා බලවේගය ඒ වගේම ගමන් කිරීමට බලාපොරොත්තුව වෙනවා. ඒගේ ෘත්ති සමිති රෘතු අමිති විශාල ගණනාවක් අපිට දැන් කතා කරගන්න තිබෙනවා අද දවළලුත් මේ මෙතර රැශීමක් තිබෙනවා මේකේ ඒ සියලු ෘත්ති සමිති අපිත් එක්ක එකතු වෙලා ගමන් කරෙන පක්ෂේ ෘතිනුපද ෘති සමතිත ය අතර සමහරක් අනෙකුත් සත් සමතිත් අපිත් එක්ක මේ විදිහයට එකට ගමන් කිරීම සඳහා. ඉති එනිසා මේකයි මේක මේ පාගමන අවසාන වෙනකොට අපි හිතනවා ඒ දවක්ස්තික වෙනකොට ආණ්ඩුවත් මේ කොළඹද කඩගෙන වැටෙනවා මේ යනුම්ම සන්නනිපාතය දැක්ක දැක්කට බස්සේ. අපි අයිතිහාසික මයිදිනයක් පලවෙින්දට තිබෙනව ලංකාවේ නොවිරූ. පැත්ව නො පැවත්තුූ ප්‍රමාණය මහා මැයිදිනයක් දැන් අද මේ වෙනකොට අපිට දුක හිතනවා අපි අගමැදිතුමා තමන්ගේ ආණඩුපක්ෂය කැදව්වාම මේ ආණඩුපක්ෂය හිටියා අග්‍රාමාතතුමත් එක්ක එකසියබණහකට වැඩි පිරිසක් එක සය පනස් සතක් හිටියා පොහොට්ටු ඇතුළු ඒ ඒකටසාහයබෙ දෙෙන කට්ටිය එහෙම එකසිය පනස් සතක් මේ මහින්ද රාජභක්ෂකේ නම පාවිච්ච කරගෙන තමයි මේ ඔක්කෝම ජයග්‍රහණ භුක්තිවිින්දී. මේ ජනසටනය ගොල්ලෝ දෙදස් ධානවේ අපිය පරාජය කල්ලා මේයාආ්ඩු කොඩනගන්නට කිය ඒව හිටපු මහරජානෝ කියලා හිටපු. ඒ මහින්ද රාජභක්ෂ ඒ මහාරජානෝ කිය වශයෙන් ඔවුන් මහඳන්නපු. ඒ එක සය පනක් සතක්ක මන්ත්‍රීශක්ක්‍යාව ඊය කැඳෙව් හම ආවේ කියද අසු වටයි අසු වටයි. අසුවටක් ආවයි කියන්නේ එකසිේ හතලියකට ටිට්ටු ප්‍රමාණයක් ඇවිලනෑ පාරිිමේන්තු ඉන්න කට්ික ඒ එකකනුත් ඒගොල්ලන්ගේ කට්ටිය ඒකෙන් භාගයක් වෙතර ඇවිල්ලන එදා හිටමපු මිනිසුන්ගේ භාගයක්වත් නෑ ති අද ඇත්තරම මහින්දරාජපක්ෂ කණගාටිවෙන්න ඕනේ තමන්ගේ සංඛ්‍යාව තමන්ට තමන්ව කැදෙව්වා හම අගමැති කැදවූ හම තමන්ගේ පක්ෂය එන්නෙත් අසුවට දෙනයි එක අනසුවට දෙෙනෙක්ගෙන් කොහොමද ේතුමා කියන්නේ අගමැතිකම ඕන කිය අගමැතිකම ඕන නම් එතුමට ඉන්න ඕන එකසේ දහතුනම් අසුවටක් මදි එතවට තව විසිගානක් ඉන්න ඕනේ ද අදත් දහතුන් දෙනෙක් අද අද ස්වාධිනය වුුණ එතකොට මේ වගේ දිනෙන් දිනම මේ තත්වය උදා වෙනෝ. දැන් ගරුතර හා සංගරත්නය දනව සංජාක්තාවක් පවත්වන්නට මේ අයට මේ ආණ්ඩුවට විශ්වාස වන්ගේ. මේ අගමැතිර විරුද්ධ ප්‍රධාන ආණ්ඩුවට විරුද්ධව ගෙනයන විශ්වාස වන්ගේයට, චන්දය දෙන්න ඕනේ චන්ද දෙන්නේ නැතුව පන්සල්වලට එන්නේබා. ඒවගේම ජනතාවද සමමාජ මාධ්‍ය ඉදිරයේද කියනවා මේ චන්දෙදීලා ගමට එන්නන්නේ එපා. ආසනයට එන්න එ පා මෙල වැනි තත්ත්වයකට මේකය එන්න එන්න මෝදව තව තවත් වැඩුවේෙනවා. එමසාද මුළු රට පුරාම තවමත් ඒ ජනතාව මේ රජයට එහිව නැගිටිනෝ. මම ඒක්කම කියනවා මේ ආරක්ෂකංශවල කට්ියයටට විශේෂයම පොලිස්පතිතුමාට මං ගය බලාගෙන හිටියා මේ කවුද අපේ හමුදාපතිතුමා කතා කරන සවිදුු සිල්ල. එතුමා බොම වැැගත්විදියට කිව්වා මේ අත්‍යාවශ්‍ය විශේෂෙන්ම තෙල්හා. හෝ අත්‍යවශ්‍ය බාණ්ඩ ගෙනියන ප්‍රවාහනය කරනවානං. තමයි ඒකට විතරක් ඉඩ දෙන්න. එතුමා බොහොම පැහදිලි බාෂයෙන් බොහම වැදගත් විදියට ජනතාවින් ඉිල්ලිමක්ර මුකද එතුමට තේරෙනවා මංහිතන්නේ මේ රටේ තිබෙන තත්ත්වය. එනිසා ඇ එතුමා එතුමා කටවරද්දගෙන ගිනිතියාගන්න ලැස්ති නෑ. එනිසා එතුමා බොහොම බටර් ගාල ඇඟ අත්තගාල තමයි මේ රටේ විරෝධකරුවන්ට කතා කරේ කල්ලා කිව්වා ඒ මේ ඒකටයට කියන්නේ අපිට මෙන්න මේව ටික විතරක් යන්න ඉඩ දෙන්න නමු අද පොලිස්්පතිතුමා කියනවා ඊට එයා ගිහිල්ල. පොලිස්පතිවරයා කියනවා මේ නීති විරෝධී රැස්සිම් මාලාවල් තියෙනක් තැන්වල්ට හමුදාව කදවනල්. ඒම කකෝමති කැදවන්නේ. කොය තියෙන නීති මේක තම පොලිස් ්‍රාජයක් වෙල නෑනි හමුදාආණ්ඩු දාල රෑන යටට ඒම හමුදාවන් ඒවගේ හමුදාව දා තමයි රතුපස්වො ිරිදිර තමයි ඉල්ලං කෑවේදා දෙදස් පාලවිී ගෙදරයන්න වන. නිසා මේ ැේ ෙදර යන්න වේ රාජපක්ෂලට නෙවෙයි. ඔය ජාති ජාති ධානකටයටට කිවල්ලට ඇන්න වෙන ගෙවල්ට ඇන් වා විත නෙව ට පස්ස ඇවිල්ලා. ත්තර දෙන්නත්ව වෙන. එනිසා පොලිස්්පතිතුමා ඔබතුමයි හිටිය මමයි ලේකම්තුමාගේ අපි දෙන්නගේම ස්කෝල එකට එනිසා ස්කෝලේ නමන කැතක කරන්න නැතුව. හොඳේ තමන්ට මොුණ බලපෑම ඇති වුණා අර අඩුගානය හමුදාපතිතුමාගේ ෂේප්නියයෙන් ප්‍රශ්‍යයක් කරන්න හරි පොලිස්්පතිත බෑනේ හමුදාපතිරත් වලාා එහයි ඉහල ගම්බීර ප්‍රකාශ කරන්න තමුන්න්නාසේ හමුදාවක් ඇඳෙූහම හමුදාපතිවරයා කියන්නේ අපියන්නේ අර තෙල් බෞසර එකක් අත්ේ අවස බාණ්ඩයක් තියෙන වාහනයක් එයාට මයාහට කරන්න විතරයි තමන්නාා. කතාගරන්නේ අරගලේ තමුන්න්නස්සේ ඒ විියට කිවොත් මත දෙයාකන්න ත්‍රවි හමුදාවම දැම්මත් අපි පාට බහිනෝ පුුවන් නවත්තන් තමුන් සේ තමුන්නාන්සෙක්ට වඩා ගෝටබේ රාජවක්සරල්ට වඩ ලොකු මිනිස්සු මේට රාජකරා නමුත් මහජලබලය නවත්තන්න ැරුණ මක දියගේ මහජන බලයට අතතිය නොත් තමුන්නාන්සල මක දයාගන්න අපි ලෑස්තිඒකට නායකත්වය දෙන්න අපි සජිත් පේමදාස අපේ නායක ඇත්ත එක්ක. අපි එල්ියට බහිනවා එදාට ඒ ආරක්ෂා කරන්නට මේට ප්‍රජාතන්ත්‍රවාද අයිති්‍යආරක්ෂ කරන්න එවනි එක අද අපේ යවාර් දිශල්ල අපි හිටව නීතික් සංග මේ සහාපති සහ පොටුව අරේතියාගෙන පෞදගේකාල හිට එක්නෙන දැන්ට පොටි පොඩි වේච නිරිපත් කරනඒ පොටුවත්තක රස්සාකචාරන්න ුවා දිශීල මහත්තයක් කියනවා සජබේ නායකයා සජත් පේමදාස විපක්ෂනායකතුමා ඉදිරිපත් කරපු යෝජනාවලිය පුස්සක්ල. යජනාාවලිය පුස්සක්ද යුවාර්දි සිල්ලත් පුස්සක්ද කියන එක මම මෙතරන විශ්‍රේෂණ කරන්නේ යෙ නැහැ. එයා කියනවා පලවෙනි කාරණාවයා කියනවා මේක පුස්සක් වෙන්නේ මෙතන ඉන්න තරුණෝ ඇතුළු ජනතාව ඉන්න මේ ගෝල්ෆේස් එකගේ හැමතරකම මේ ආර්ථි ඉල්ලිම් ඕි ආර්ථකකිඉල්ලිම අපි දිග තියනවා වවාර් දි සිල්ල දක්ක නැත්ත හොද කියවන්න අපි අපි කරුණු නවයකින් අපේ විපක්ෂනායක තුමා මීට කලින් මේ තියෙන්නේ යෝජනාවලිය. අපියේ යෝජනාවලිය ඉදිරිපත් කා රකටම. අපි ආවාමක් මොකක්ද අපි කොයි විජරදි මේ ආර්ථකෙන් ගොඩගන්න කියලා ආර්ථික පුනර්ජීවනයේ උදෙසාවූ සමිජන බලවේගේ නව වැෑරුම් ක්‍රියාස කාරි සලත්ම මෙතියෙන් යවාඩ ඩිසිල්ල භාත්තයා මේක කියවල නැත්තං හොයාගන්න බැරිනම් අප ඒවන්නන් ය ඉසල කියවන්න නොදන්න දේවල් කතා කරන්න එපා නොදන්න දේවල් කතා කරන්න එපා රාජ්‍ය කරණය ගැන තමුන්න්නන්සලට අපිත්තක්ක අලු තියන්නවත් බෑ හොද රාජ්‍ය කරය ගැන හොදේ රාජ්‍ය පනිිාලනය කළමනා කරය ගැන තමමුන්න්නාතරට අලු තියන්නවත්ේ ීතික්ණ සංගමයක් කරනවාගේ කරන්න බෑහ රටක් මතකතියාගන්න ඔය කොුත්්තර කයිවරු ැව්ුවත් ඔයයි කයිවාර ගැහුව ගන්න පුුවන් ආ්ඩු වේජචන කරන්න පුළුවන් ආන්ඩු කදලා ඒවක් ගෙනියන්නමාරු. එනිසා තකතියාගන්න දෙවනියක එතුමා කියනවා මේ ජනතාව. එතුමට මදන්න ඇතු නීති්‍ය සංගමය මොන බැදරේ කොයි විදරදීටයඇති කියලා ඇත්තරම නීතිඥවරෙක්දිට තා මත්ම සතුරුවන්න ඕනේ මේරටේ මේරටේ පාලන පිළිබඳව බොහෝම යහාපාලනයක් පිළිබඳව. ොෝම සාධාරණ සමාජක් ඇති කරන්නට යෝජනාාවලියයක් ඉදිරිපත් කිරීමගල. ඇත්තරම මගේ ජීවිතය මම මුලයි දරම හැත්තාටේ ජයා ජයවතර මාත්මය ව්‍යස්ථාව ගෙනාපුදවසින්දලා මේ්‍යස්ථාවටම විරද්ධයි මං කවදාකත් මේ ව්‍යස්ථාවට පක්ෂ එක වජනයක් කතා කලන. මේ ව්‍යස්ථාව වෙනස්වෙන වෙන්න කියලා මං ඕන පත්ත හිටියත් කතා කර දිගට නොනවත් මම ඒින්දදාද ඉතාමත්ම සතුර පත්වෙන අපේ නායකයා මේ රටේ විපක්ෂනායක අපේ පක්ෂනායකය සි ප්‍රේමදාස පැහැදිලි ප්‍රකාශයක් මගින් කියනවා. මේ විදාහක ජනාති ර මේ හෝස කරන්න වන. ඉට පස තුමා තලවක ලට කියල්ල කම්කරු පන්තිය ඉදිරියේදී ප්‍රතිඥාදන මේක මං අයිින් කන්නන. ඉට පස ගොවි පන්තිය ඉදිරයේදී න දෙහිත්ත කණඩියට කිහිල්ල ගුවි පන්තිය ඉදිරයේදී නැවත සාක්ෂාත් කරන මම් එකක නවත්තනවා. ඒ පර්ලිමේතුවට ගේෙනවාගේ සඳ සාධනීය යෝජනාවලිය ඒක +වා ඩ සිල්ල මත්ත්‍යයෝ ඒ යෝජනාවලිය කෙටුම් පත්කිරීමටත් ජනාතිපති නීතිඥෝරු දුසිමක් විර සසාභාග වුණ හොදේ තමුන් නාස කට් වගේ නෙවෙයි හොඳ ජනාතිපති නීති ඥෝර දු සික් පාවිච් විතර පසා. ගුණ එතකොට ඒකට්්‍යය ගෙත් නීතිම මේ අරගෙන අප නීති කෙටුම් පතත් තමයි හොඳද කියවල බරන්නේ. මේක තමයි මේයටට ජනාව හැදාමිල්ලි රටේ සිවිල් සංවිධාන මේරටේ බෞජාන සංවිධාන මේ වටය නොෙකු සිවිල් සමාජ කොටස් මෙරට ඉල්ලපු යෝජනාවල තමයි මේදාලති න පලවිනිවර්ට දේශපල නායක කරනවයි කියලා. කරන්නන්නේ ඉරනව. කරනවා විතරන්නවේ කිරීම සඳ. එතුමක් වගේ සරේ පාදින අපිට පි ඔක්ොම ලැස් නම් මේක සතතියෙන් විවරටතය කිය ඒතර ේතුම පැහැල ලියොකව ජනාතිපති්‍රමය විතරක්නව. විදායක අගමතික ර ේ. කැන් බලසර් ල් එන්න ඕන. ඒගේ අඩු පාඩු පෙන්න්න හැකි ක්‍රියාවලියයක්ත් තිව නොල්ලංකාව. ඒතරම් ප්‍රජාතන්ත්‍රවාදී ඒ විශිෂ්ට ජනසමාජයක් කදන්නට ගෙනාපු යෝජනාවලයක් පු පුස්සක් බවට පේන්නේ පේනෙනවානං ඒ තමුන්නාසගේ උගත්කම බුද්ධිය තමයි ඒකින් ප්‍රකාශකර. එමනැතුව යෝජනාවලිය ඇනෙව. තමන් කොච්චර බද්ධිමද කියන එක. ඒක ඉන්න මම කියනවා. සුන් නතරන් යිතල් තියන්න පුලුවන් උගත්කම කියන්න පුළුවන් ඒඒ කො කෑල්ලක තියන්න පුළුවන් ඒවට අපිට උගත්කම්. අපිට තියනොන වැගත්ම ේතමයි බුද්ධ කිය එක බද්ධමත්භාවය. එන්සා ුවා සිශල මාත්මයා උගතෙක්නං උගතක් කියලේ පිළිගන්නවා ඔබ තුමා බදධිය නැත්තම් බුද්ධිය පහල ේවා කියලම ප්‍රර්ථනක.